අපි බලමු එහෙනම් පාඩ දෙකක් වෙන වගුව සම්පූර්ණ කරන්න කියලා දීලා තියෙනවා පළවෙනි එක පළමු පදයේ x දෙවන පදයේ 10 පළවෙනි පදය හා දෙවන පදය එකතු කළ විට ලැබෙන වීජීය ප්‍රකාශන පාඩ දෙක එකට එකතු කරන්න එහෙනම් මේ දෙන්න එකට එකතු වුනහම කිය දෙන්නේ එකතු කිරීම 10 එකතු කිරීම 10 නේද දෙවෙනි එක තුන එකතු කිරීම 9 හුද ඒකේ ඉලක්කම් දෙකක් නේ තියෙන්නේ මේක මීට වඩා වලට එකතු කරන්න බැරිද 3 9 කීයද කියලා දාන්න බැරිද එළවන්ත නේද ඉතින් ඉලක්කම් දෙකක් තියෙද්දි පුතේ ඔහොම ලියන්න එපා අර VJ පදයක් නැහැ නේ ඔකට ඉතින් 3 9 එකතු වුනහම කීයද උත්තරේ 12 එළම ලියන්න ඉලක්කම් දෙකද එතකොට තුන එකතු කිරීම 9 දාලා තිබ්බත් වැරදිද වැරදි නැහැ ඉස්සරහින් පුතේ 12 කියලා උත්තරේ ලියා ගන්න සමාන ලකුණ දාන්න 12 කියලා එතකොට අඩු කරද්දි එහෙමද ඔව් අඩු කරත් ඉලක්කම් දෙකක් තියෙනවා නම් ඒ කියන්නේ අඩු කරන්න පුළුවන් නම් අඩු කරලා උත්තරේ ලියන්න ඒ කියන්නේ සර් අර විදිහට ලිව්වත් වැරදි නෑනේ නෑ නෑ වැරදි නැහැ උත්තරේ ඉස්සරහින් ලියන්න පුතේ උත්තරේ දාන්න පුළුවන් හින්දා උත්තරේ දාන්න ඊළඟට අපිට උත්තරේ දාන්න බෑ 15 දෙවන පදයේ x එහෙනම් අපිට ලියන්න වෙන්නේ පුතේ 15 එකතු කිරීම x එකතු කිරීම x 15 එකතු කිරීම x කියලා විතරයි මොකද ඊට වඩා අපිට මේක එකතු කරන්න බැරි නිසා ඊළඟක y එකතු කිරීම y එකතු කිරීම y කියලා කිව්වා කවුද දනිදු වෙන්න ඕන කමක් නැහැ පද දෙක එකතු කිරීමේදී නම් මාරු වුණාට නමුත් උදේ මාරු කරන්න එපා y එකතු කිරීම 4 කියලා ලියන්න ආසර් මොකද එකතු කරද්දී නම් වරදින් නැතු වුණාට අඩු කරද්දී වැරදිනවානේ අනිවාර්යෙන් පළවෙනි පදයෙන් දෙවෙනි පදේ ගන්න මෙතනත් කියනවා ඒක ඊළඟට පුතේ n එකතු කිරීම 7 n එකතු කිරීම 7 n එකතු කිරීම 7 හොඳයි ඊළඟට බලමු p එකතු කිරීම 5 5 p එකතු කිරීම 5 right දනිතු කැමරාව ඔන් කරගමු දනිතු ඊළඟ කැපිටල් පළවෙනි පදයේ දීලා මේ එකතු කරද්දී එන ඉලක්කම දීලා එනම් නේද y හොඳයි අවසාන එකේ පළවෙනි පදේ දෙන්න ඕනේ 25 25 25 හරිනේ රෝය විදිහට තමයි එන්න ඕනේ පළවෙනි ගාන දෙවෙනි එක බලමු එහෙනම් ඒකේ තියෙන්නේ පුතේ දෙවන පදය පළමු වන පදයෙන් අඩු කළ විට ලැබෙන පදය. ඒ කියන්නේ පළවෙනි පදයෙන් තමයි දෙවෙනි එක අඩු කරන්න කියන්නේ. එහෙනම් පළවෙනි එකට උත්තරේ x අඩු කිරීම 2 අඩු කිරීම 2. දෙවෙනි එකට උත්තරේ 1 99 91 ඔව් 91 නේද 99 ක් අඩු කරා එතකොට සර් මේකේ තියෙනවනේ දෙවන පදයේ පළමු පදයෙන් අඩු කළ විට ලැබෙන වීජ්‍ය සංකේතය ලියන්න කියලා එතකොට සර් මේ 9 න් අඩු කිරීම 100 කියලා ලියලා තියෙනවා නෑ පුතේ මේක කියන්නේ දෙවන පදයෙන් නෙමෙයි හරියට වචන කියන්න දෙවන පදය කමාවක් හරි දෙවන පදය කාගෙන්ද අඩු කරන්න කියන්නේ පළමු වෙන පදයෙන් අඩු කළ විට ඉතර අඩු කරන්න ඕනේ පළවෙනි පදයෙන් තමයි දෙවෙනි එක අඩු කරන්න ඕනේ අර මේකේ මේ වචනේ පොඩ්ඩක් පටලලා දීලා තියෙනවා දෙවන පදය 91 පළමු වෙන පදයෙන් අඩු කළ විට පළමු වෙන පදයෙන් තමයි අඩු කරන්න කියන්නේ හරිනේ
අරනේද ගැටුවක් තියනවද පළවෙනි එකේ මම ලියන දේ නින්න මම ලියන දේ නම් නමෙන් අඩු කිරීම 100 කියලා. එතකොට වැරදිද සර්? එතකොට වැරදි. එහෙමුණත් වැරදි. හලු සමුදි. සෑ මම දැනුයි මේ ජොයින් උනේ ඔච්චරද කරේ? ආ ඔබට ගෙදර වැඩ එක සාකච්ඡා කරේ. අර ගෙදරින් කරා. අරනේ අනිවාර්යෙන් පුතේ පළවෙනි පදයෙන් තමයි දෙවෙනි කඩු වෙන්න ඕනේ මේ දෙක මාරු වෙන්න බෑ අඩු කිරීමේදී. මෙතනයි කරන්නේ. Y අඩු කිරීම 45. Y අඩු කිරීම 45. ආ පුතේ මෙතන මේ CN 9ක් අඩු කරලා උත්තරේ ලියන්න. ඒක අඩු කරන්න පුළුවන් නේ. 91යි කියලා ලියන්න ඒකට හරි. හා සර්. ඊළඟ කපුතේ 4 32 අඩු කිරීම x 32 අඩු කිරීම x අකුරද ආනම x 32 අඩු කිරීම 100 ඔව් එකක් මගේ ඇරිලා නේද මගේ එකක් මගේ ඇරිලා p අඩු කිරීම 100 කියන right ඒක එන්න ඕන ආ ඊට පස්සේ තමයි 32 අඩු කිරීම x 32 අඩු කිරීම x अवसानी මන් තව ප්‍රශ්නයක් දෙන්නම් පොඩක් වීජ ප්‍රකාශන ගොඩනගන විදිය මතක් වෙන්න ඊට පස්සේ අභ්‍යාස වලට ඒ ප්‍රශ්න වලට යමු ලියා ගන්නකෝ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් යන්න නේ පළවෙනි ප්‍රශ්නය පන්තියක ළමුන් නැචුටා කියන පුරවන් හරි පන්තියක ළමුන් පනහක් සිටිති පන්තියක ළමුන් පනහක් සිටිති පන්තියේ ගැහෙන් ළමුන් පන්තියේ ගැහෙන් ළමුන් y ප්‍රමාණයක් සිම්පල් y අක් y ප්‍රමාණයක් සිටිනම් y ප්‍රමාණයක් සිටිනම් එම පන්තියේ සිටින එම පන්තියේ සිටින පිරිමි ළමුන් ගණන එම පන්තියේ සිටින පිරිමි ළමුන් ගණන වීජීය ප්‍රකාශනයකින් ගොඩ ලියන්න
විජීය ප්‍රකාශනයකින් දක්වන්න. සර් අර එම ගාවට මොකද කියන්නේ? එම පන්තියේ සිටින. මෙතන බලන්න පන්තියේ සිටින. පිරිමි ළමුන් ගණන විජීය ප්‍රකාශනයකින් දක්වන්න. හරි පොඩ්ඩ මතක් කරලා. හරි සර්. වගන්ති ලියලා හදුවා නම් හොඳයි. හරි වගන්ති ලියලා හදන්න. මේ ගාන කරන්න කිව්ව පුතේ ලියාගෙන මේ හරිද හරි සර් ඉවරයි සර් හොඳයි බලමුද එහෙනම් හා සර් හරි දැන් පන්තියක ළමුන් 50ක් හිටියා කියලා කියනවානේ නේද ඊට පස්සේ ඒකෙන් ගැහැණු ළමුන් ගණන y කියලා දෙනවා සිම්පල් y අකුර ඒ පන්තියේ ඉන්න පිරිමි ළමුන් ගණන එහෙනම් මොකද අපි කරන්න ඕනේ මුල් ළමයි ගණන ගන්නවා ගැහැණු ළමුන් ගණන ඒකෙන් ගැහැණු ළමයි y ප්‍රමාණය අඩු කරනවා නේද පන්තියේ ඉන්න මුළු ගානේ ගැහැණු ළමුන් ගණන අඩු කරා නම් ඉතුරු වෙනවා පිරිමි ළමුන් ගාන. අපි ඒක වගන් දෙලියන කරමු. එහෙනම් පළවෙනියට ලියන්න වෙන්නේ අපිට පුතේ. පන්තියේ සිටින ළමුන් ගණන. පන්තියේ සිටින ළමුන් ගණන. ළමුන් ගණන. පන්තියේ සිටින ළමුන් ගණන. මම කෙටියෙන් ලියනවා පන්තියේ සිටින ළමුන් 50යි කියන. ඊට පස්සේ අපිට ලිව්ව හැකි. පන්තියේ ගැහණු ළමුන් ගණන. ගැහණු ළමුන් ගණන. මුල් ළමයි ගණන. පන්තියේ ගැහණු ළමුන් ගණන. ගැහණු ළමුන් කී දෙනෙක් ඉන්නවද? Y. Y. ඊට පස්සේ පුතේ ඉන්නා? Y. තුන්වෙනික. පිරිමි ළමුන් ගණන. පිරිමි ළමුන් ගණන. පිරිමි ළමුන් ගණන.
සන්දිලා ගැටලු තියෙනවද? ඔය විදිහට තමයි අපි VG ප්‍රකාශන අපි ගොඩ නැගුවේ ඊයේ සතිය අපි අවසන් කරා. දැන් පුතේ අපි පොඩ්ඩක් ඔබ හොඳට හුරු වෙන්න ඕන හින්දා ගන්නකෝ අච්චු පුතේ 93 පිටුව. 93 පිටුවේ පළවෙනි ගානයි දෙවෙනි ගානයි විතරනේ හැදුවේ. හදන්න බලන්න මුලින්ම 3 4 5 කියන්නේ ඇස්ක්‍රීම් එකෙන් දැම්මා. වැඩි විතරද කියලා? මේ ටික කරන්නද? මේ ටික හදලා අපි මොකද සර් කිව්වට වහන්න. සර් ගොර. මොකද සද්දයක් තියෙනවානේ. හරි. ඒ සද්ද ඉන්න අපි දරණේ දරණේ මයික් එක මොකටද ගැටලුවක් වගේ මයික් එක සද්දයක් එනවා. දරණේ වට මෙන්න මේ අභ්‍යාසය කරන්න කියලා කිව්ව පුතේ. 93 පිටුවේ 19 එක කියන අභ්‍යාසයේ 3 වෙනි ගානයි 4 5. හරි. ත්‍රොය තුන කරලා සාකච්ඡා කරලා ඉන්න. ප්‍රශ්න ලියන්න ඕනද? නෑ. ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ. වගන්තේ ලියලා උත්තරේ ලියන්න. සර් මං කලින් ඒ ටික හැදුවා. හැබැයි ඒ තැදුවේ වගන්ති කියලා නෙමෙයි නේද? සර් දාන්න ඕනිද? වගන්ති එහෙනම් දනිදු ලියන්න. කමක් නැහැ හැදුවේ කොහොම තියාගන්න වගන්ති ලියලා නැවත හදන්න මට WhatsApp කරන්න. හරි හදලා ඉවරලා WhatsApp කරන්න දන්නේ. හමුද දනිදු? ඒ හදුපු එක එහෙම තියාගන්න ආයෙ අලුතෙන් හදන්න. වගන්ති ලියලා හදන්න. අනේ සර් මට මුකුත් ඇහෙන්නේ නැහනේ අනිත්තර ඇහෙනව නේද? ඔව් සර්. හරි. දැන් දරණි බලන්න පොඩ්ඩක් මයික් එක මොකටද ගැටුවද කියලා. සර් මේකේ වගන්ති ලියලා නේද හදන්න ඕනේ? අනුපතේ වගන්ති ලියලා ඇහෙන්නේ නැද්ද? පස්සෙනේක තේරෙන්නේ නැනේ. ඇහෙනවා සර්. සර් පස්සෙනේක තේරෙන්නේ නැනේ. දෙලෝෂි පුළුවන් විදිහට කරන්න උත්සාහ කරන්න. අපි සාකච්ඡා කරමු. උඩට හිතලා බලන්න. ඉතිරිවන මුදල නෑහන්. වගන්තිය ගැන වැඩි හිතන්න එපා. විද්‍ය ප්‍රකාශනය නිවැරදිව තියෙනවා
ඉවරයි සර්ට දාන්න ඕනේ නේද ඔබතේ WhatsApp කරන්න සර් තුන්වෙනි ගානට මට මේ හිතන ඉංග්‍රීසි අකුරක් දැම්මට කමක් නැද්ද පස්වෙනි එක නේද තුන්වෙනි කිව්වේ ඔව් සර් හිතන එක මට සිග්නල් මදි මොකුත් ඇහෙන්නේ නැහනේ කැඩි කැඩි ඇහෙන්නේ මොකද කරන්නේ දන්නේ ගොඩක්ම පොඩක්වත් ඇහෙන්නේ නැද්ද සර් මම බලන් ඉන්නම් සර් ලින්ක් එක දානවද ලින්ක් එක කියවෙපද වීඩියෝ එකද සර් YouTube එකට දාන්නේ ආ හරි හරි පවන්න බලාගෙන හරි ඉන්න සර් ඔව් මෙහෙට ගොරවනවනේ बालमुने මතරම ගොරවන වහිනවා නම් ඉතින් කමක් නෑ ඉතින්. කලින් සර් අසසෙන එයා කිව්වා.
දැන් මස හරි අපි බලමුද තව වෙලාව ඕනද ස තාම ලියනවනේ ඕනද තව වෙලාව ඕන එක මොකට හදා तुम इसमें लिया दानी दू प्रश्न दू साक्षात्कार कर मुदला मैं तो तावड़ी का दिन देखो सर मत फोटो गाले वाले कैमरा वाला गांडे बैने हरी कमाक नहीं दे हमी बैठो नहीं හරි දෙකම නැහැ හරි හරියට බලන්න සර් මම දැන් ජොයින් දුනේ අපි ටිකක් ගොඩක් කරලානේ තියෙන්නේ හරි සර් වීඩියෝ එක දානවනේ ඔව් පුතේ ඔයතර බලන්න හරි බලමු එනවා මෙන්න තුන්වෙනි ගාන ළමයි දැන් කට් වෙනවා ජොයින් වෙන්න සස්සන්නේ ගොඩක් වහිනවද ඔහෙට පහන් කියන තරම් නෑ සර් පහන්නේ නෑ පේපර් එකේ නෙමෙයි සර් පහන්නේ නිකොයිද कौन लड़ने थे सर कौन हमारे अपने पत्ते लड़ने अरे
දැන් කට් වුණාම ජොයින් වෙන්න එතකොට අපි සාකච්ඡා කරමු හරි වෙලාව ඇතිනේ සර් මම වැඩ ටික දැන්සරට පෙන්වන්නද ආ දැහැමි එහෙම පෙන්වන ටිකක් පේනවා හොරගට